අපි පසුගිය සතිවලදී සාකච්ඡා කරේ සංඛ්‍යා බඹරය සහ නේද සංඛ්‍යා චක්‍රයේ මේ එකතු කිරීමේ පාඩම් වල ඊට පස්සේ බර මැනීමේ පාඩම අපි ආරම්භ කරලා තියෙනවා නේද බර මැනීමේ පාඩම අපි ආරම්භ කරලා තියෙනවා දැන් තියෙන්නේ අපි මේ කරපු ටික චුට්ටක් මතක් කරලා ඊළඟට බර මැනීමේ තිබෙන පාඩම් මොනවද කියලා බලන එක හොඳයි එහෙනම් අපි මුලින්ම ඔයාලට මතක ඇති අර පැපොල් ගෙඩියේ බරයි දෙල් ගෙඩියේ බරයි නේද ගෙඩි දෙකේම බර එකතු කරගත්ත හැටි නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් දාලා වගන්ති ලියලා නේද ඒ සමාන විදිහට ලියලා හොඳයි ස්ථානියාගේ අනුව හරි ඒ විදිහට අපි එකතු කරගත්තා හරි එහෙනම් දැන් අපි වෙන ගානක් බලමු නේ ඔව් අදවනි ඒක අපි අංක දෙක දාලා ලියමු ඒකට අංක දෙක එකක් කරලා ඇත්තේ හරි ඔන්න මල්ලක් තියෙනවා මේ මල්ලට ගුණා හාල් කිලෝග්‍රෑම් දෙකකුයි තවත් ග්‍රෑම් 250ක් තිබුණා මල්ලක් තියෙනවා ඒකේ හාල් කිලෝග්‍රෑම් දෙකකුත් තිබුණා තවත් ග්‍රෑම් 250කුත් තිබුණා තේරුණාද ඒකට තවත් කිලෝග්‍රෑම් දෙකකුයි ග්‍රෑම් 200කුයි දාන කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 200ක් දානවා අර මල්ලටම තව දානවා දැන් මල්ලේ ඇති මුළු හාල් වල බර කොපමණද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඔයාලා කොහොමද උත්තර සොයන්නේ හාරදාස් හාරසිය පනහයි කිලෝග්‍රෑම් උත්තරයි හමේගෑම් හාරසිය පනහයි උත්තරේ හාරදාස් උත්තරේ මම අහන්නේ අහන්නේ උත්තරයක් නෙවෙයි උත්තරයි කිලෝග්‍රෑම් හාරසියයි කටු කරනවා අනහරි ඔව් මම අහන්නේ පුතේ උත්තරේ නෙවෙයි මම අහන්නේ කොහොමද මේක හදන්නේ කියලා කටු කරනවා ඔව් අර මුලින් තිබුණු බරයට නේද ආ නැවත දමපු බර එකතු කරනවා නේද මුලින් තිබුණු බරට නැවත දාපු බර එකතු කරමු හොඳයි අපි එකතු කරමු හරි කොහොමද එකතු කරන්නේ මේ විදිහට කිලෝග්‍රෑම් ග්‍රෑම් කියලා අපි නේද උඩින් ලියා ගන්න ඕන පළවෙනි මල්ලේ බර කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 250යි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 250යි किलोग्राम හොඳයි එකතු කරන්න බලන්න තනියම කර සර් පෙන්නන්නද හරි කර එකතුද ඉවරයි හරි එකතු කරලා මෙන්න මේකට උත්තරේ දාන්නකෝ මල්ලේ මුළු බර සමානයි හොඳයි මේ ඉස්සර පුරවන්න කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 450 හරි හරි එහෙනම් අපි කරලා බලමුද කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 450යි හරි ග්‍රෑම් පැත්ත උන අපි මුලින්ම එකතු කරන්න නේ පුතේ ඔව් 0 0 0 0 5 0 5 2 2 4 ඔන්න මේ පැත්තට 450ක් ආවා ආ දැන් කිලෝග්‍රෑම් පැත්ත 2 2 4 හරි මෙතන අපි පිළිතුර ලියන්නේ කොහොමද කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 450යි සංකේත වලින්ම ලියන්න ඕන හොඳේ නිකන් 4යි 450 ලියලා හරියන්නේ නැහැ හරි හරි සර්
හොඳයි. හරි. ඔබ නාමය හරි මෙන්න මේ ඔයාට තනියම හදන්න මම ගාණක් දෙනවා. තනියම හදන්න. लिया गाने अम्मा पालतुरु काढ़े यकी तभी सर ये न कोई लिया नॉन न दे ओ लिया नॉन है ना और द सर की हुए अम्मा पालतुरु काढ़े यकी कोमाडो गेरी देखा मिलती गताय කොමඩු ගෙඩි දෙකක් මිලදී ගත්තාය අම්මා පළතුරු කඩේ කොමඩු ගෙඩි දෙකක් මිලදී ගත්තාය හොඳයි බලාගෙන ලියන්න සර් රයිට් ඔයාලා බලාගෙන ලියන්න සර් ඔක ලියන්න ඕනද ඔකත් ලියන්න ඕනේ නැත්තම් බෑ ඔයාලා තනියම හදන්න සර් ඔයි සේරමද බෑ මේ මම පොදු කරන්න දෙන්නම් ඔයි තියෙන අම්මා පළතුරු කඩේ කොමඩු ගෙඩි දෙක සර් සර් ආව කොහොමද සර් පොදු කරන්න ටික ලියන්න අම්මා පළතුරු කඩේකින් කොමඩු ගෙඩි දෙකක් මිලදී ගත්තාය ඒවායේ බර වෙන වෙනම කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 350ක් සහ किलोग्राम इकाई ग्राम अटसीया भी कोमडू गेडी देखे ही मुलु बारे कोपमन द हाँ ना ये लग करान ये मैं कर रहा सर पेन्ना नॉन द ओह पेन्ना नॉन बहुत बाल नवा आ खाओ बोल करान बैग मटे वैली करान यार रोज कोटे पूरा කොඩු කරපු එක විතරයිද ලියන්න ඕන? ඔව් පුතේ ඒකනේ ඉතින් අපි ගණන ඒකනේ ඒක තමයි ලියන්න ඕන. සර්. වගන්ති ලියලාද ලියන්න ඕන? නෑ නෑ වගන්ති ලියන්න ඕනේ නෑ. මේක හරි ගියොත් ලකුණු දෙකක් ලැබෙනවා සර් ඔක උත්තරේ දාලා අන්තිමෙන් ලියන්න ඕනද උපමනද කියන දැනි ඔව් ඔව් Thank you.
සර් සවිරු ඉවර සවිරු මොකක්ද උනේ දැන් මේ ගාන හදනකොට ඔව් ගැටලුවක් ආවද
තැලියා ගන්න බැරි වුණා ටිකක්. මට ඇහුනේ නෑ. එහෙමත් අද තැහන්නේ දිදහස වෙන්නේ නෑ බලන්න. මාතුවා මොකක්ද? චුට්ටක් ඉන්න මේ ගැටලු දෙකක් තියෙනවා. මොකද්ද පුතේ කියන්නේ? මාතුකාව මොකද්ද? නෑ මාතුකාව නෙමෙයි ඊට කලින් ඇහුවේ මොකද්ද? මේ මං හදපු ක්‍රමය හරියද? මොකද්ද? මේක සර් මල්ලි ආගන්න බැරි වුණා වීඩියෝ දානවද? ඔව් ඔව් වීඩියෝ එක දාන්න. මොන ක්‍රමයේ දාහන්නේ මට කියන්න කවුද මේ කතා කරන්නේ? එතුලි දහම්සා නෙතුලි කියන්න ඕ මොන ක්‍රමයකද? अरे एन आप मार्ग का जा कर रहे हो बाल मार्ग कर रहे बाल प्रमाण आडू कर हाय माँ प्रश्न या कहाँ ना उत्तर देने लिया नहीं हुए होंगे पिटी किलोग्राम तुनाई ग्राम हाफ्सीय पाना हाँ तिबुनु बैग है आप तिबुना पिटी किलोग्राम तुनाई ग्राम हाफ्सीय पाना हाँ एक एन पुते पिटी किलोग्राम देखाई ग्राम पांसी आपको का प्रमाण है आपको इवात करन किलोग्राम तुनाई हाफ्सीय पाना हाँ तिबुना देखाई पांसी या काइन कर दां ඉවත් කරනවා දැන් ඉතුරු වන්නේ පිටි කොච්චරද කියලා හොයාගන්නේ කොහොමද අපි කොපමණ පිටි ප්‍රමාණයක් ඉතුරු වන්නේද කියලා හොයාගන්නේ කොහොමද කොහොමද හොයාගන්නේ